මේ සංසාරය ගමංකරන තැනදී මනුස්සලෝක දිවියලෝක, බ්්‍රක්්මලෝක නිරය තිරිසන්ලෝක ප්‍රේතලෝක මෙන්න මේ සුගති දුගති හරහා කිසිදු සානුකම්පිට බවකින් තොරව දුක් විඳවමින් සංසාරය ගමංකරන් චේතනා මුල්කරගන කරන කර්මයන්ගේ විපාක හැටියට විවිධ දුක් සභාවෙවල් විඳවන්්ඩ වෙනවා. හිතේ තියෙන ගතියෙක්ක ආශ්‍රල ක්‍රියාකාරීත්්‍යයක්ක, ඒ ඒ ලෝකෝලට යොමු කරවනවා. බුදුරන් වහන්සේ පෙන්නවාදිලා තියෙන්නේ මෙ ආපු සංසාරය ස්භාවය පිළිබඳව කිසිදු කෙනෙකුට මෙපමණයි කියලා හිතල නිම කරන්න බැරි මට්ටමක්. අපි අම්මගින් බීපු කිරී මහාසාගරයේ යලේට වඩා වැඩේ කියනවා. අපි හැඩුව කඳුලු එකයන්නේ සත්තු වෙලා විවිධ මට්ටමිංගලා ඒ ඒ අවස්ථාවලද හඬපු කඳුලු සතර මහාසාගරය යලයට වැඩේ කියනවා. මේ විදිහට අනන්ත දුකීත සංසාරගමනක් ගොරුම් කරගෙන ඉන්නේ. ඇයි කියල කාරණාව අපි මොහොතකට නතර වෙලා හිතල බැලුවද කියලා බලන්න තියෙනවා. අපි කොච්චර මේවිදයේ ගමනක් අපට තියෙනවා කියලා හිතනාය කියලා කිව්වට අපට ඒ පිළිබඳව නිවැරදිූ දැක්මක් තියෙනවනම් අපි වර්තමානය තුළ ජීවිතයේ අඥ්ඥානකමින් අකුසල්ලෙක්ක රාගයේ දේශය මෝහය එක ඒගේ විීධ අකුසල් ධර්මයෙක්ක ඉන්ඩ උත්සහ කරන්නේ නෑ. මේ අකුසල් ධර්මයන්නේ අපි යම්කිසි විදිහෙකට හරි ඉන්නේ රාගදේශ මෝහ මාන දැඩිකම වීධ විදි රකුසල්ලෙක් අපි ඉන්නේ. අපට මේ සංසාරයේ තියන භයානකත්වය නිවැරදුව වැටහිෙක්ච නැති නිසා. කර්මයන්ගේ තියන දෑවැද්ද පිළිබඳව නිවරදුව වැටහික්්‍ය රැති නිසා. කම්මසකෝම්මි කම්ම දායාදෝ කම්මයෝනිෙ කම්ම බඳු කම්ම පටිසරනෝ. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා අතස්සදායාදෝ භවිසාමීති පබජිතයෙනවා ගහට්ටේනවා අබින්නම් පච්ච වෙක්ක තබ්බං කියල බුදුරයන් වහන්සේ ටහන සූත්‍රාදී දේවල් තුළ පැහැදිලි කරනවා. කරමයයි දෑවැද්ද කර්මයයි පිළිසරණ, කරමයයි යරුම කරගනයන්නේ. එතකොට හෙනං අපි මොනවාහරි කර්මයක් කරනවන සිතින්කයින් වචන රාගදේශ මූහ තුළ පිහිටලා ඒකේ විපාක අපි සසර යන තුරාවටම අපට විදවන්ඩ වෙනවා එහනම් අපි කල්පනා කළ බලන්න ටෝනෑ අපේ ජීවිතය තුළම සසර යන ස්වභාවය තියන්නේ ඇයි සසර යනවා කියලා කියන්න මොකද්ද සංසාරය කියන්න මොකදද ර නිදහන්සේනවා කියන්නේ මොකද කිය අපි හොයන්න පටන්ගඩ වෙනවා. සසරින් නිදහස්සුනාන කර්මයන්ගේ විපාක විදීමට ඉඩක් නැතිවෙනු. එනං අපි සංසාරයේ පිළිබඳව යොමුුවෙන ගතියක් අපි තුළ දැන් පිහිටන්නේ කොහොමද ඒක ලස්සනට පැහැදිලිවෙන ගාථ ගොඩාත්තියෙනවා ඉත්තභහාව අන්‍යතා වහාවා. සන්සාරං නාතිවත් ඇති ඒත මාදීනවන්ඥත්වා තන්නහා දුක්කහ සම්බවක්. මේ ඉත්ත භාව අන්‍යතාව වහා වේ. එකන අපි හැමවිලේම අපේ ජීවිතේතියන මෙසේ බවත් අන්සේ බවත්. මෙසේ බවත් අන්සේබවත් කියන මෙන්න මේ දෙපැත්තක එහෙමනැත්ත තන්හා නෙත්තියක ක්‍රියාවක් එෙක්ක තමයි අපේ ජීවිත අපි ගතකරන්න. මෙන්න මේ කාරණාව සිදුවන්නේ කොහොමද. මේ කාරණාව අපේ ජීවිතයේ පැවැත්මක් වෙන්නේ කොහොමද. මෙන්න මේ ක අපි හොයන්නට ඕන. අද ලුප ගුඩාක් කලාවට මේ ලෝකයේ ගවේෂණය කරනවා පරීක්ෂණ කරනවා ලෝකයේ විවිධ දේවල් හොයන්නට බෞතික දේවල් හොන්න යොමු කරනවා පරීක්ෂණ කරනවා එවගේම මේ ලෝකයෙන් පිට ලෝකැන් පිළිබඳ ඔ යන්න පරීක්ෂණ කරනවා හැබැ පිංවතුනි හොඳර තේරුම් ගන්න මේ ලෝකය කියලා කියන්නේ බෞතිකත්වයට පාදකවෙච්ච බෞතිකදේම මුල්වෙච්ච තිබෙන්න්නාව උදේකට නෙමෙයි ලෝකයේ කියල කියන්න මං ඔබට ඒට හිතන්ඩයමක් කියන්න ඔබ හිතන්න බලන්නමං ඔබගේ ඔබට මේ ආයතන සියල්ලන්ටම ගෝචරවෙන්න මේ කාරණාව කියන්න පපඩන කඋදාහරණයට ගන්න බලන්න දැම් පපඩනය කියන කාරණාවට දැක්කහම පේනවා මේක පපඩනයක් කියලා ඇස කියන කාරණාව යෙදන නිසා ඇසක් කියන කාරණාවක් ක්‍රියාකාරිත්‍යයක් සිදුවවෙච්ච නිසා ඇසක් කියන භාාවත්වයක් ලැබිච්ච නිසා පපඩනය කියනස්වභාවය පැරනගල තියනවා. එලක අපි හිතන්න පඩනයක් පොඩි කරන හරි බදින හරි සද්ධයක් කනට ඇහෙනවා කියලා දැන් මේ කන කියන කාරණාව නිසා කන කෙඩිච්චෙන් නිසා කනක් කැතිවෙච්ච නිසා පපඩනය කියන කාරණාවක පැරණැගීමත් තියෙන එතකොට නාසේ කියන කාරණාවත්යක්ක පපඩනයක සුවදක් දැනෙන කොට ඒ දැනීමත් එක් අපට පපඩ නී බවක් ලැබෙන තිය. නාසයක් එදිච්ච නිසා නාසයක් බව ලැබිච්ච නිසා නාසයක් කියල ගත්ත නිසා පපඩනය කියන කාරණාව විස්මත් වෙලා තියෙනවා. එවගේම දිවට රස දැනෙනකොට ඒ රසයත් එක්ක පපඩනයක් බව ඉස්මතු වෙලා. දිව එදික්්ච සා දිව බව ලැබිච්ච නිසා අන්න පපඩනය කියන කාරණාව ඉස්මත් වෙලා තියෙන. එවගේම පපඩනයක් පොඩි කරනකොට කටේ හැපෙන කොට පහසක් දැනනවා කයක කියන කාරණාවක් එෙඩිච්ච නිසා කයක් ලැබිච්ච නිසා පපඩනය කියන කාරණාවක කතාවක් තියෙනවා. ඉළඟට කාම පපඩනයක් ගැන කණ්ඩෝල් පපඩනයක් ගැන හිතර කොට එ හිතීම් මුල් කරගෙන පපඩනයක් ඉස්මතු වෙනවා. මනස යදීම නිසා මනස ලැබීම නිසා අන්න පපඩනය කියන කාරණාවක් ඉස්මතු වෙන. ැඟග හොඳෝට තල බලන්න කල්පනා කරල බලන්න ලෝකයේ ඇති පපොඩනය ලෝකයේ තියන පපඩනය කියලා ගත්තා අපට පපොඩනය බව ලෝකයේ තුළ ඇති බව ගැනීමක් ඇතිවුණ කුමක් යෙදීමෙන්ද ඇස යදීමි කනයේදීමි නාසයේදමි දිවයදීමි කයයදීමි මනසයේදීම මෙන්න මේ හය යෙදිච්ච තැන තමයි ලෝකයේ පපඩනයක් ඇති බව ගැනීමක් ඇතිවුණේ. දැංගපී ඇතිපපඩනයට රාගේ දුරු කරන්න හදනවා. ඇතිපපඩනයට චන්දිය දුර කරන්න හදනවා. ඇබැයි අපට කල්පනාවට එන්නේෙන හැ ලෝකේ තල පපඩනයක් ඇති බව ලැබුණේ පපඩනයක් කියල ගණ්ඩ පුළුවන්කමක් ලැබුණේ ඇස ඇති කල්ලි ඇස යෙදිච්ච තැන ඇස බවල ලබුණට පස්සේ ඒතුළින් හටගන්නාව වින්දනය ඒ වින්දනයත් එක්ක අපට හතුතිින් පිළිගැනීමක් කියනවා මකදද ඇසක් කියන කාරණාවක්ට රූපයක් පේන්ඩ ඉඩක්දීලා. කනක් කියන කාරණාවකට සබ්ජක්කහෙන්ට ඉඩක්දීලා. නාසියක් කියන කාරණාවකට ගන්දයක් ලැබෙන්ට ඉඩක් දීලා. වක් කියන කාරනාවකට රසයක් ලැබෙන්ඩ ඉඩදදී කයක් කියන කාරණාවකට පහසක් ලැබෙන් ඉඩදදීලා මනසක් කියන කාරනාවකට අරමුණුවෙඩ ඉඩදදීලා මෙන්නකට ඉඩක් දුන්න තැනතමයි අපට පපඩනයගෙන කතා කනතින් ඔන්නය සතුටම් පිළි ගැනීම ඔන්නය තන්හාාව එකන්නේ පපඩනය ඇති බව ගැනීම ඇතිවුණෙ කොහොමද කියන තන්හාාව අප දැක්කනා ඇතිවෙච්චේ පපඩනී රාගේ දුරුකිරීම කියන එක නෙමි. පපඩනී ඇති බව ගැනීම තනාව අප ට දකින්න පුළුවන්කමක් ලැබෙනවන. දැන් අපට ඒ පපඩනය කියල ලැිච්චි බවනීද පපඩනයක් ගැන කල්පනා කරන්නකට දකිනකොට ලෝකේ බවපට පැන නගින්. අප එදකොට ඇති ලෝකයේ තියෙන වස්තුවට රාගේ දුරු කරාට ලෝකයේ ඇති බව ගත්ත කාරණාව දුරුවවෙන්නේ නේ. ඒ තන්න්නාව දුරුවන්නේ නේ. අන්නේ තන්නාවට කියනවා තත්ව තත්‍රාභි නන්දිනී කියලා. ඒ ඒ තැන් හතුටින් පිළි ගැනීම කියලා. හතුටින් පිළිගත්ත තැනයි ලෝකයක් බව ගොඩ නැගුණේ. ලෝකයක් බව ගොඩ්නැගුණු තැනයි ලෝකයේ දේටාස කරන්න. දැන් ඔය උපමාවත් උදාහරණයක් එක්ක ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය සියරු අත්දැකින්. ඔබේ ඇහැට විවීට දේවල් පයනවා. ඇහැරියග මං විජ දේවල් පයනවා ඒ පෙනෙන්න වූ දේවල් පෙනෙන්න වූ වස්තූන් පෙනෙන්නවූ අය කෙරෙහි අපට රාග්‍ය හටගන්න ආසාාව ඇලීම හට ගන්නවා අනේමයා හොඳයි අනේම වස්තුූ හොඳයි එවගේ අනේමයා නරකයි මේකා මේ වස්තුූ නරකයි මෙන්න මේවිදියට ඇ ඇරපු ගමන් ලෝකයක් ඇති බව ලැබිච්චෙ තැනදී අන්නේ කෙරෙහි රාග්‍යයක් දේශයක් ඒ රූපය ඒ වස්තුව ඒ කෙනා ඒ පුද්ගලයා කෙරෙහි අපට ප්‍රියමනාාව බවෙන් අපට නිමීති අපි ගත්ත කල්පනා කරපු ක්‍රම ඒඒක යම්කිසි කෙනෙක් ප්‍රියයියේ කියලා හම්බ වෙනම්. ඒක යම්කිසි කෙනෙක් අප්‍රියයි කියලා හඹ වෙනවා. දැන් ඒකත් එක්කමකොද වෙන්නේ අන්න ඇලීමයි ගැටීමයි ඇති වෙනවා. දැන් අපි උත්සාහ කරන අමකක් කරන්න ද හා ඇලීම හොඳනෑ එනිෙස ඇලීම දුරු කරන්නට ඕන. ැටීම හොදනය ැටීම දුරුරනටවට හරි ඒ කාරණාවවරදිනේ ඒ කාරණාව තුළින් අපේ ජීවිතය යම් හික්මීම වැඩපිල්ලක් ඇති වෙනවා. හැබැයි දුකෙන් නිදහස්යන්නේනය හැබැඉහෙම කරන වැඩපිල්ිවෙට තුළපවා ලෝකයේ තුළතියෙන්ෙන ආසාාව කාම ඡන්දය දුරු කරපු නිසා මෝහය දුරු කිරීමට දුකෙන් නිදහස්වීම සඳහා අවශ්‍යය චින්තනය මෙහිවීමටේක් උපකාරයක්ක් වවා. උට හිත කාමීෙන් වසඟ වෙලාතියයේද්දී දවේශයෙන් ගැටිගටී තියෙද්ද ඒ හිතට හැකියාව ලැබෙන්නේ නැහැ ඇත්ත හොයන්න. එක නිසාි මූලික මට්ටමින් ගොරු කරන්නට ඕන ගොඩනැගුණාවූ ලෝකයේ තුළ ඇති කාරණාවට තියන රාගය ඇලෙන ගතිය ඒ ප්‍රියභාවය ඒ හරුණ ඒ වස්තුව ඒ කියෙනා ප්‍රියභාවය කියන එක දුරු කරන්න අපට පුළුවන්කම තියන්නට ඕ. අප්‍රිය භාවය කියන ගැටීම දුරු කරන්න අපට තියෙන්න්නට ඕන පුළුවන්කමතිය එන්නට ඕන. අපට ප්‍රියභාවය ඇතිවෙන්න විධ සාධාරණී කරනු වෙන්න පුළුවන්. අපට අප්‍රිය භාවේ ඇතිවෙන්න විට සාධහරණී කරනු වෙන්න පුළුව. හැබැයි ඒ සාධහරණය කරනු සියල්ලක්ම අපි මේ ලෝකයේ තුළ තවත් දෙයක් ඇතැයි කියලා අරගන ඒක මත පාදක වෙලා මනින මින්ම්මක දෙයක් තමයි. පභාවයට ස අප්‍රියසභාාවයට කරුණුුවන්නේ. එනිසා අපි අන්නේ කාරණා තුළ තේරුම් ගන්නට ඕන ප්‍රියසභාාවේ සහ අප්‍රියසභාවයට ඉඩ දෙන්නේෙ නැතුව ලෝකයේ යෙදිල කාරණාව තුළ රාගයේ ඇලීම දවේශය ගැටීම දුරු කරන්න. හැ මතකතියාගන්න ඒ දුරුකලායකීවට එතන දුකෙන් නිදහන්සෙන මාර්ගයක් ඉස්මතුවෙන්නේ නැහැ. හැබැයි දුකෙන් නිදහන්සේන මාර්ගයට අවශ්‍ය ්‍රතිපදාවට අන්ඩවාශ චින්තනය ඇති කරගණඩ උප කාරයක්ත්තියවා. මල කාමච්චන්දයක්කේ යන්න බෑ. ව්‍යාපාදක්කේ අන්ඩ බෑ. එසා කාමච්චන්දය දුරුුවෙනවා ව්‍යාපාදයේ දුරු වෙනවා. කනින් සද්ධයක් අහනකොට ඇහිච්ච්‍ය සද්දය විවිධය විඩ දේවල් කියන පණවිඩ වෙන්න පුළුවවා. එකේ ඒ විදිහට අපට අපේ කනට මැහෙන සත්‍යය සිදුවීන්ෙන්ඩ පුළුවවා. අපි අන්නේ කාරණා මුල් කරගෙන අපි මනිනවා මෙන්න මේ කාරණාවක ඒ කෙනා හොඳයි. ඒ වස්තුව හොඳයි ඒ කාරණාව හරි ඒ කෙනා වැරදි ඒ වස්තුව වැරදි ඒ කාරණාව වැරදිී. අපි මෙන්න මෙ මනින්ද යනකොට පොද වෙන්නේ. ඇලී මැතිවෙනවා. ගැටී මැතිවෙනවා. ඇලීම මුල්කරගෙන කාමච්චන්දය වර්ධනය වෙනවා. ගැටීම මුල්කරගෙන ව්‍යාපාදය වර්ධනය වෙන. මච් න්දය ව්‍යාපාදය වර්ධනය වෙච්ච හිතකට පුළුවන්කමක් ලැබෙන නැහැ. දුකෙන් නිදහන්සන මාර්ගයට අවශ්‍ය ප්‍රඥාවේ කෘත්තිය වන විචක්ෂණය ඇති කරගන්නට. හැබයි අපට ඒ කණෙෙන් ඇහිරච්ච සද්‍යය මුල් කරගන ගොඩනගිච්ච ලෝකය මුල් කරගන්න. අපට ලෝකය බවක්කාව ඒ ගොඩනගෙච්ච ලෝකයේ බව මුල් කරගන අපට ඒ ලෝකය කෙරෙහි ඒ ෝකයට සන්නහා දුරු කරන්න පුළුවන් ගුණාට ලෝකයාගේ හටගන්න විදිහ ඒ ලෝකයේ හටගන්න මෙන්න මෙහෙමයි. අන්න ඒ හටගැනීම නොදකින නිසා දුකෙන් නිදහන්සෙන මාර්ගයක් බවට පත්වෙන්නේ. දම ඔබටර කලින් පෙන්න්න පු උදාහරණය තුළ පැහැදිලි කරයි ඇස ඇති බව ලැබුණෙ නැත්තං. ඇස ඇතයිකල් හතුටින් පිළිගත්තය නැත්තං ඒ වින්දනයේ ඒ ඇස බවක එෙදීම හරි බව ගත්තෙ නැත්තං පපඩනයක් ඉස්මත් වෙනවද රාගේ දියචේ දුරු කරන්න. නෑ ඇහැන් ඉස්මතු වෙන්නෙත් නේ. කනෙන් ඉස්මතු වෙන්නෙත්නේ. නාසයෙන් ඉස්මතු වෙන්නෙත් නේ දිවෙන් ඉස්මතු වෙන්නෙත් නේ කයෙන් ඉස්මතු වෙන්නෙත් නේ මනසිං ඉස්මතු වෙන්නෙත් නේ ඇතිභාවයක් ගත්තේ නැත්තං ඒ අන්න්නාව දුරු කරන. අන්න ඇස බව කන බව නාසේ බව දිවක් බව කයි බව මනස බව ලැබීමක් හෙදු නොවීමේදී ඒ තන්නාව පිළිගත් තන්නාව ප්‍රතිස්්‍යේපවීමේදී ඒ තන්නාව නිරෝධයි ලෝකය කියන කාරණාවේ කතාව නෑ. ලෝකයට ආසා නොකිරීමත් ලෝකය ඇති නොවීමත්. මේක දෙකා. ලෝකයට ආසා නොකිරීම උපකාරවෙනවා විචක්ෂ නේදී වුණු කරන්නට නැත්තං විචක්ෂේදනු කරන්න බේ. ඇ අද ගොඩා කියලාවට කෙනෙකොට තිතන පුරන් ඔය ආසාාවනම දුරු කරන්න තියන්නේ. ඔය ඇලීමනි මේ දුරු කරන්න තියන්නේ මේකන දුර ය ෝකයේ ඇතිබවත් ගන්න ඇලීම්. එනිසා අන්න ඒකයි දුරු කර යුත්තේ කියලා හිතුවාට එක දුරු කරන්න බෑ කද හේතුව ලෝකයක ආසාවක් තියෙන වනං ගත්ත ලෝකයක ලැබිච්චි ලෝකයක ඒ වස්තුවට ආසාාවතියෙන වනං. එතන කාමච්ඡන්දය පෝෂණය වෙනවා. එතන ව්‍යාපාදය පෝෂණය වෙනවා. ද කාමච්ඡන්දය ව්‍යාපාදයේ පෝෂණය වෙච්ච තනකට පුළුවන්ක මක් ලැබෙන්නේ නැහැ ලෝකයේ බව එදෙන ලෝකයාගේ හටගැනීම කතා කරන ලෝකයාගේ හට ගැනීමට හේතුවන තන්හා දුරු කරන්න හැකියාව ලැබෙන්නේ නෑ. අවිද්‍යාව දුරුවීමෙන් අඥ්‍යානකම දුරුවීමෙන් තන්නහා දුරුවීම. අඥ්ානකම කියලකන්න යථහාර්ථය ඒ විදියට නොසොයන ගතය. යතහර්ථයේ ඒ විදියට හොයනවනං පිරිසිද හෙවීමක් කිස්මොතු වෙන එතකොට ඒ කාරණාව එක්කම හොයාගෙන යද්දී යමක් ඇත්තැයි කියල පිළිගණ්ඩ බැරි බවක් වෙනවා සතුටින් පිලිගන්න බැරි වෙනවා. අන්ඥානකම දුරුවෙනකොට සතුටම් පිලිගන්න බැරිවෙනවා අන්න එතකොටයි ලෝකයේ බව කතාවෙන් ඇති සතුරින් පිළිගැනීම දුරුවන්නේ නිකංනිමි හොඳ තේකත ේරුන් ගන්න. අපි ඉතනවා හතුරින් පිළිගැනීම ඇතහත්වවාද අතුරින් පිගැනීම දුරුවෙනවා අපි ලෝකයේ තන්නාව දුරු කරන විදිහර කියල නෑ. ඒ ලෝකයේ තන්නාව දුරුකරන විදිහට අපට උපකාරවෙනවා හිතන්ද. හිතනකොට ප්‍රඥ්ඥාවවර්ධනයනවා. ප්‍රඥ්ඥාවර්ධනය වෙනකට නුවනවර්ධනයනකොට අඥ්‍යානකම දුරුවෙනකොට අන්න තන්නාව දුරුවෙනවා. එතකොට ලෝකයේ භවවික් වෙනවා. ඒවිදියට නාසියෙන් ආග්‍රහණය කරන කොටත් ලැබිච්ච ආග්‍රහණයක් ලැබුණ කාරණාව හොඳයි පයි ලැබුට් ආග්‍රහණය නරකයි ද මේකටට සාධහරණී හේතු වෙනවා. එතකොට ඒ හේතු නිසා අපි ප්‍රියයි කළගන්න. සාධහරණී හේතු නිසා අපි අප්‍රියයි කළගන්න. සාධාරණී හේතු ඉක්මවලා ප්‍රියයි අප්‍රියයි කිය බව ගන්නේ නැතිව දුරු කිරීම උපකාර වෙනවා. ඒ තන්නාවේ කාමච්චන්දයේ වි්‍යාපාදය දුරුකිරරි උපකාරවෙනවා. විචක්ෂණ සීලී බවක් ඇති කරන්න. අඥ්ඥානකම දුරුකිරීමට අවශ්‍ය චින්තනයමිහේවන්න. එනිසා අනිවාරෙන් අපි ඒකාරණා මුල් කරගෙන ඒ ආග්‍රහණය වීම තුළ හටගත්තු හතුටින් පිළිගැනීම නැත්ත හොඳයි කියලා ලැබිච්ච භහාව නරකයි කිය ලබිච්ච භාවය දුරුකිරීම අවශ්‍ය වෙනවා. ඒ විදිහට යමක් ලැබුණේ ඇයි කියලා, අඤ්ඥානකම දුරුවීමට අවශ්‍ය හිතීම වර්ධනය කර ගන්න. ඒ හිතීම වර්ධනය කර ගනිද්දී. කෙනෙකුගේ මැදිහත්වීමකින් තොරව අනාත්ම දර්තනය සහිතව මකද වෙන්නේ අන්්‍යානකම ඉක්මවීමෙන් තන්නාව දුරුවෙනවා. අන්්‍යානකම ඉක්මවීමෙන් තන්නාව දුරුවෙනවා. එතො අන්ඥානකමින් තමයි ඇති බව ගත්තේ. මං පුංචි කාරණාවත්තව කියන්න උදාහරණයක් එක්ක දැඟ ඔබට දිරි පොතක් පේනවා. එතනේ පොතක් පෙනෙනවා කියන කාරනාව කඔබ ගන්නෝ. ඔබ හොයන්න පොටන් ගත්තනම් ඔබගේ කෙලෙස් මේකට එකතු නොකර ඒ පොතක් පෙනෙනවා කියලා ඉදිච්ච්‍ය කාරණාව ඇතිවුණේ කොහොමද කියලා. ඒක යෙදෙන්නේ කොහොමද කියලා ඒ හෙවීමේ කෘත්තිය එක්කම සිදුවන එකක් තමයි පොතක් බව යෙදීම ලැබන්නේන. ඒ හෙවීමේ කෘතිය එක්කම් පොතක් බොව යෙදීම ලැබෙන්නේින. එතුර අන්‍යානකම දුරුවෙන කොට්ට තන්නහාවත් දුරුවෙනවා ලෝකයේ ඒජන බවක් ලැබෙනෙනිය. මෙන්න මේ විදිහයට ඇහින් රූපදකින හැමකරුණක් කොස්සෙමු. කණින් සබ්දහන හැමකාරණාවක් කොස්සෙම. නාසියෙන් ආග්‍රහණය කරන හැමකාරණාවක් කොස්සෙම දිවෙන් රසලබන හැමකාරණාවක් කොස්සෙමු කයිෙන් පහස ලබන හැමකාරණාවක් කොස්සෙම. බනසින් අරමුණු හිතන සෑම කාරණාව කොස්සෙම ඔබට පුළුවන්ගමක් ලැබෙනවනං ඒ එදිච්්‍ය කාරණාව සිදුවනෙක් කොහොමද කියලා හොයන්න හැබැයි ඒ හෙවීමට හිට වික්ෂිත්තවෙන්න බෑ. ඒ හෙවීමට ලැබුණ කාරණාව මුල්කරගෙන කාමච්ඡන්දය ලගගණ්ඩ බෑ. ඒ හෙවීමට ලැබුණු කාරණාමුල් කරගන ගැටන්න බෑ. ඒ හෙවීමට හිත හැකිලෙන්න්න බෑ. ඒ හෙවීම කියන කාරණාවට ඒක. ්‍රමයක් පුරුදු කරන එක හරිද වැරදිද කියන වැඩපිළිවෙල එ සැකයක් ඇතිවෙන්න බෑ. කාමච්චන්දය ව්‍යාපාදේ තියන මිදේ උද්ධතක පුචේ විචිච්චා දර වෙනට ව. හතු ඒක දුර කරන්න ලෝකයේ මට්ටමින් ෙ ලේසිේ ක්වානට ඕන. දැන් අපි මේ ලෝකයේ දුක සකස්කරගන යන්නේ ලෝකයේ දුක සකස්කරගෙන යන්න පින්ගතුන ලැබච්ච ලකයේ තුළ රාගයෙන් පෝෂණය වෙන දේශයෙන් පෝසන වෙන දේතක්කන. මෙන්න මේක සිදුවෙන්නේ අපේ හිතේ ස භාව ඇතිවෙන්නේ ජීවිතයේ යතහර්ථය හොයන් නැති නිසා. අන්න අන්ඥානකම කියන කාරණාව ජීවිතයේ කොටසක් වෙලා ජීවිතේම වෙලා අවි්‍යාස්්‍රවය අවි්‍යාව කියන කාරණාවක් ජීවිතය හෝගාල ගලාගෙන නවා. හොයන ඒවගේම පැවැත්ම යමක් ඇතිභාවය. හැම වෙලේම රූප දකිනකොට සද්ධහනකොට අග්‍රහණය කරනකොට. රසවිඳනකොට පහස ලබනකොට හැම වෙේම තියනෙන පින්ගොට නිමුකක්ද යමක් ඇති බව. යමක් ලැබිච්චි බව. යමක් තියන බව. මෙන්න මේ කයි තියෙන් ඒක ඇැනිමකක්ද. යමක් ඇති බව යමක් තියෙන බව ගන්නවා කියන්නීම පැවැත්ම කියන කාරණාව ඒ කාර්තයෙන් හරි. හොයයා ලෙනෙ. හොයන් නැති නිසාම තමයි පැවැත්ම කියන ආශ්‍රවෙඩ ඉඩක්තිය. යතහර්තය හොයනවන හිතෙහි වික්ෂිත භාවේ කාමච්ඡන්දයේ දුරු කරගන ඇතහර්තය හොයනවනම් පැවැත්ම කියන කාරණාවට ඉඩක් නැතිවෙන. අන්න පැවැත්ම කියන ආශ්‍රවය ගලාගනිනවා. අවි්‍යාශ්‍රවයි, භවාසවි, කාමාස්්‍රව. කා මාශ්‍රවය කියල කියන්නේ ඒක ලෝකේ තුළ රූපයක් දකිනකොට මේ රූපය කියන්න කාරණාවක වින්දනයක් ලැබනය එක. කණට සදධයක් ඇහෙනකොට ගන්ඩයක් නාහිට දැනෙනකොට රසයක් දියවට ලැබෙනකොට කයිට පහසක් ලැබෙන කොට ඒ කාරණාවක වින්දනයක් ලැබනය එක. ඒ විින්දනයක ජීවත්්‍යනයක. බලන්න ඔබේ ඔබ හොඳට ජීවිතයෙන කලපනා කරලා අපි ජීවිතය නිරන්තරයෙන් කැමති ඔන්නඔය වින්දනයක් එක්ක ඉන්න නිමේට. සුකහාමාන භූතා නමේ ලෝක සත්්‍යයෝ සැපේටයි කැමති. එතකොට නිරන්තරයම්ම ඉදින කාරණ තමයි කාමයක වින්දනයක් ලබමින් ඉන්න බවකටමයි අල්ලුවෙන්. දැඟෙ තොර ජවිතය සභාවයමුකක්ද කාමාස්්‍රවය ගලාගනන බව. අවි්‍යාස්්‍රවය ගලාගනිින බව භවාස්තවේ ගලාගනන බව. දැගෙන යොමුවෙන්න මුක්කරද. ආ ඇත්තහො යන්නද නෑනෑ ආ ඇත්තහො යන්න නෙමේ යොමුුවවෙෙන ඒ ඇතහොයන්න නොවෙන යමු පැත්මක් යේ මදරද පැවැත්මක් යොමු වෙනවා. එතකොට ආය ඇත්තහොයන්න යොමුුවෙන් නතිීතනදී පැවත්මක් යමුුවේ්දී මකට ව ඒ පැවැත්ම තුළ වින්දනයක් ලබන්න හොයෙනවා. අවි්‍යාශ්‍රවය බවාස්්‍රවේකාමාශ්‍රවේ අන්‍යානක මත් එක පැවැත්මකට යමු වෙනවා පැවත්මත් එකක් ඒයි ඉින්දනයක් ලබන්න හොයෙනවා. දැන් මෙසේ බව ඇතහර්තයක් නොදැකපු නිසා අන්සේ බව. හැම් රේම තියෙනමකක්ද සසර කියන්නේ ඔන්නෝක මෙසේ බවයි අන්සේ බවයි ද අඥ්්‍යානකමක් නම් දැන්ගෙදිලා තියෙන්නේ ඒ එදීම මුුණම එද්දිගටම යන්නේ ඒදීමමයි යන්නේ දැංගඩිචක්්්‍ය සංසිද්ධියයේ ඇතහත්ථයො නැත්තං ඒ අන්ඥානකමතියෙද්දී යොමු වෙලා තියෙන්නේ අන්ඥානකමත්ය කියන්න බව අඥ්්‍යානකම කියලා කියන කොට මොකක්ද පැවැත්මක් බවක් කියන එක ත් බවක් කියනව කිය ඒ තුළින් ින්දරයක්ල බන්න ොෙනක්. මේ කයි සසර කියන්න. මෙන්න මේ සසර දැන් අපට එදිෙච්ච තැනදී අපේ හද කතා කරන සංසාරය කියන එක ඒ දීර්ගත්වය කතා වෙන්නේ මේ මනුස ලෝක දිවිය ලෝක බ්‍රහ්ම ෝක කියලා මෙන්න මේ පැවැත් මේ සැභහමී එක්තර අවස්ථා. මේ පවතින විදි එක්තර අවස්ථා. එතන්න මේ විදිහට ඇතිවෙන්නේ කුමක් නිසාද ලෝකයක් බව ඇති උනහෙනම් අඥ්‍යානකම දුරුනොවිච්ච නිසා. තන්නාව දුරුනොවිච්ච නිසා අන්න ලෝකයක් බව ලැබිච්ච කාරණාවේ වින්දනයක් ලැබන. එනම් ලෝකයක් බව ලැබීම ඉක්ම වෙන වැඩපිළිවෙලක් අපට තියෙනවනා. ලෝකයක් බව ලැබීම ඉක්මූ නඩපිල්ලත් තියෙනවනම් අන්න වැඩපිළිවෙල ඉස්මත්වෙන් අඥ්්‍යානකම දුරුවීම තන්හාාව දුරුවීම. ොදර මතකතියාගන්නබ අඥ්ඥානකම දුරුවවෙන්නේ නැතුව තන්නාව දුරුවෙන්නේ නෑ අන්ඥානකම දුරුවච්ච තැරදී ලෝකේමවක් එක්ක යමකට කිට්ටවෙඩ බෑ ලෝකයේ බව යමකට කිට්ටවෙන්න බෑ ඉති මෙන්න මේ ලෝකයේ හටගන්න ආකාරයේ ලෝකය නැතිවෙන ආකාරය පටිස් සමුප්පාදය කියල කියන්න පින්වතුනි එතරවන මාර්ගේ දැක්මක් එක පෙන්න්නන්න ඉහැවෙලේම ඉතිමස්මින් සති ඉදන් හෝත ඉමස් උප්පාදා ඉදන් උපා්ජති. ඉමස්මින් අසති ඉදන් ොහෝති ඉමස නිරෝධ ඉදන් නිරුද්ජති කියන නයායත්්‍යක ප්‍රත්්‍ය දෙකක් කරගෙන සමයි පටිෂමුපාදය පෙන්න. හතර මේ පටි සමුපාදය නොදැකීම නිසා මොකද බුදුරන් වහස පෙන්නන මෙන්න මේ විදිහටයි දුකෙහි සමුදය කියලා පෙන්න්නවා. දැකීම නිසා මේකයි දුකෙහි සමුදය කියල පෙන්නනවා හැබ ඇතහර්සය දැක්කනම් දුකේ සමුදය වෙන්නේ නෑ. එත දුකෙහි සමුදය කියන කාරණාව ඇතිවෙච්චි සැදි ලෝකයේ බවක් ඉදිලා තියෙනවා. ඒ දුක්ක කියන කාරණාව මේ ඇතහර්තය හොයන්න ගත්තනම් අන්න අන්ඥානකම දුරුවෙනවා අවිද්‍යාව දුරුවෙන සංකාර දුරුවෙන විඤ්ඥානිි දුරුවෙනවා මොකක් දුරුවීමෙන්ද ඇතහර්ත හොයන ගැීම තන්හා දුරුවෙන. යතහර්තය හොයන්න ගන්න කුමක් මුල් කරගෙනද. යතහර්ථය හොයන්න ගන්නේ ජීවිත එදිච්ච රණවා මුල් කරගෙන එදිත්්‍ය කාරණාවක් මුල් කරගෙන හොයන්න පටන් ගත්තහම ඒ තුළ හටගන්න තන්හාාවයි දුරුවෙන එතක තන්හාාව දුරුවෙනවා කියලා කියන්නෙම යම් බවක් කියලා ලැබිච්ච කාරණාවක් එදන්නේනේ දැන් අපි ගත්තොත් එහෙම ඔක්කොම සුම්යයි කර ගත්තුත් අන්නාව දුරුවෙනවා කියලා කියන තැනට යමක් හරි බව හතුටින් පිළිගැනීම නොමෙනවා කියලා කියන්න ඇතුව ඔක්කම සුන්යයි කියලා කියන්න ගියත් ධර්මපරියාය කියන්න බැරිෙනවා. ධර්මපරියායක් කියන්න පුළුවන්කම ලැබෙන්නේ යම් කිසි කාරණාවක් ඇත්තැයි කියලා පිළිගත්තහම. අන්න ඒ පිළිගැනීම දුරුුවීමයි දුකෙන් නිදහස්සීම කියන්. එනකට මූලිකට එක විග්‍රහ කරන්න වෙනවා. හැබැයි. ඒකින් කියවෙෙන න අඥ්‍යානක ොදුරු වෙලා නෑ කියලා. අඥ්‍යානක දුරුවචි තැනති අර මූලිකටි කතා කරන්න බැරිවෙනවා හැබැයි ලෝකට කියලන්නේ. තන්නාම දුරුවවෙන්නේ මේකින් කියලා කියල දෙන්න මූලික ටික කතා කරන්න වෙනවා. මෙන්න මේ විදිහට මේ දුක කියන කාරණාව සමුදයත් දුක කියන කාරණාවේ නිරෝධයත් පිළිබඳව. මේ ලෝක සමුද ලෝක නිරෝධයත් පිළිබඳව ූත්‍රයක් වං ඔබට පහැදිලි කළ දෙන්න දහස් කේ. සංගුතනිකාය දෙක පොත්වහන්සේ තුළ තියෙන ලෝකසූත්‍රයේ.